දැනට අපිට මේ වෙලාවේ ගෙවන්න තියෙන්නේ මොනවද? කියන්නේ සාමාන්‍යයෙන් ගෙවීම් කරනවා නම් මොනවද ගෙවන් ගෙවමින් ඉන්නේ? කියන්නේ අපි දැන් ණය කිව්වම සමස්තයක් නවත්තලාද තියෙන්නේ ණය ගෙවීම? 2022 අවුරුද්දේ ජාදායම් බිලියන 550ක් වැඩි වුණා කියලා. හැබැයි මේ 550ම අපි යොදන්න වුණා පොලි ආදායම පොලි වියදම ඒ ගානින්ම වැඩි වුණා. ඒකට 1048ක් තිබුණු පොලි වියදම 2021ේ 2022ේදී 1565 දක්වා 516කින් වැඩි වුණා. ඒකට අර වැඩි වුණු ආදායම අපිට යොදන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ වගේම විශේෂයෙන් රාජ්‍ය පරිමාදි එදිනෙදා භාණ්ඩ හා සේවා සඳහා යන වියදම් මේ වගේ පුනරාවර්තන වියදම් අඩු කිරීමට අවස්ථාවක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ රජයේ වියද ආදායම් වගේ දෙකහමාර ගුණයක් වැඩි පුනරාවර්තන වියදම්. එතකොට අපි කොහොමද රාජ්‍ය ආදායම එකක් තියෙද්දි දෙකහමාරක් හොයාගන්නේ? ඉතින් ඒ නිසා එතකොට අපිට එතෙදි විශාලම ප්‍රශ්නයක් වෙන්නේ අපිට රජයේ ආයෝජන සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට අපිට ඇත්තටම රටක් විදිහට රාජ්‍ය ආදායම් වගේ දෙකහමාරක් පුනරාවර්තන වියදම් නම් එතකොට පුනරාවර්තන වියදම එදිනෙදා කටයුතු කරගන්නත් අපිට ණය ගන්න වෙනවා. ඒතකොට එහෙම රටකට යන්න පුළුවන්. ඒ වගේම අපි විශේෂයෙන් ගත්තාම මේ ආදායම හා වියදම් අතර පරතරය වැඩිවීමත් සමගම රජයේ අයවැය හිඟය වැඩි වෙනවා. ඒතකොට අයවැය හිඟය වැඩිවීමත් සමගම ඒක එකතු වෙනවා. මොකද ඒක පියව ගන්න එපා. එක්ක දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් පියව ගන්නවා. ඒතකොට මේ ගැප් එක අනිවාර්යෙන් රජයේ ණය සඳහා එකතු වෙනවා. ඒතකොට මේ අවුරුද්දේ මං හිතන්නේ ණය ප්‍රමාණය දල්දේශ නිෂ්පාදනයේ 127ක් ඒ මට්ටමට වගේ ඉහළ ප්‍රතිශතයක ඉතින් අමාරු තත්ත්වයක තමයි ඉන්නේ. ඒ වගේම අපි අපිට කියන්න ඕනේ ට්‍රෙෂරියේ විදිහට එදිනෙදා අපි කියනවා මේ මුදල් ප්‍රවාහ කළමනාකරණය ඉතාම අසීරුයි. ඒක මං හිතන්නේ එළිය ඇයට පේන්නේ නැහැ. මොකද හැබැයි ඇතුලේ අපි තියෙන තත්ත්වය තමයි විශේෂයෙන් අපිට ආදායම් බදු වෙන්නේ පෙබරවාරි 15. ඒතොර හැබැයි මාර්තු අප්‍රේල් වගේවට ආදායම් බදු වෙන්නේ නැහැ. ඒතොර අපි මේ මාස කියන ඩ්‍රයි මන්ත්ස් කියලා. ඒතොර හැබැයි ඊළඟට එන්නේ මැයි වල. ඒතොර මේ මාස දෙක කළමනාකරණය කර ගැනීමම අභියෝගය. ඉතින් මං දැන් අපි IMF එකක් සමග තියෙන වැඩසටහන සමගම ප්‍රෙෂරියට මහා බැංකුවෙන් මුදල් ලබා ගැනීමත් සීමා කරන්න විසඳු වෙනවා. දැන් ජනතාව විදිහට එළියෙන් ඉඳලා බලනකොට මෙච්චර විදුලි බිලක් වැඩි කරලා ඒ විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම ඒ ආවරණය කරගන්න පුළුවන් නම් ජනතාවගෙන් ලැබෙන මුදල. ඒතර මහා භාණ්ඩාගාරයෙන් වෙන්දට විදුලි බල මාත්‍යාංශයට දීපු මුදල නැති වෙනවා. ඒතර තෙල් ගේන්න ගිය මුදල වෙන්ද තිබිච්ච තත්ත්වයටලා භාගයකින් විතර අඩු වෙන භාගයට පොඩ්ඩක් වැඩි වෙන ගානට අඩු වෙලා තිබෙනවා. ඒතර මහා භාණ්ඩාගාරයේ මේ ඔක්කොම ප්‍රශ්න විදිහට ඉසේ තියාගෙන හිටපු දේවල්. නමුත් දැන් මේව වෙන්නේ නැහැ කියලා කියන්නේ ඉතින් සහනයක් තියෙනවනේ. චත්‍ර මෙහිමයි ප්‍රශ්න තියෙන. දැන් ඇත්තටම අපි උදාහරණයක් විදුලි බිල. විදුලි බිල ගත්තාම රජයක් විදිහට විදුලි බල මණ්ඩලයට කඳේ සංස්ථාවට සහනාධාර දීලා තියෙන මේ වෙනකම්. හැබැයි අපි අවුරුදු ගාණක් තිස්සේ මේ විදුලි බිල හා කඳේ මිල සංශෝධනය කළේ නැහැ. අපි එක කාලයක තිබුණා පිරිවැය නිරෝපිත මිල විදිහට කඳේ. ඒ කියන්නේ මාසෙ මාසෙ හරි සතියෙන් සතිය හරි මිල වෙනස් වෙනවා. හැබැයි පහුගිය කාලේ ඒ වගේ වෙනස් වීමකට භාජනය වුණේ නැහැ. හැබැයි දැන් ආයේ ඒ පිරිවැය නිරෝපිත මිල ගණන් තියෙනවා. එතකොට අපිට ඒ සඳහා භාණ්ඩාගාරයේ තියෙන බර අඩු වෙනවා. විශේෂයෙන් විදුලි බල මණ්ඩලය කඳේ සංස්ථාව විශේෂයෙන්ම ණය බරක ඉන්නේ. ඒතොර අපි දැන් මේ අවස්ථාවේ ඒ බරත් භාණ්ඩාගාර විදියට අරගෙන තියෙනවා. ඒතොර ඒ ණයත් අපි ගෙවන්න වෙනවා. ඒතොර මේ වගේ ඊටාම අසීරු අවස්ථාවක තමා තියෙන්නේ අපි මිල වැඩි කරත් ගත්ත ණය ගෙවීම ඒ ටිකම කරන්න එපා. ඒතොර අපිට අවස්ථාවක් නැහැ ඒක කල් දාලා ඉන්න.